ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, අපේ නම් දැඩි විශ්වාසය ආර්ථිකයේ කඩා වැටෙන්නේ මැතිවරණ තිබීමෙන් නොවේ, මැතිවරණ නොතිබීමෙන්. මැතිවරණ නිසි කාලෙක පවත්වන්නේ නැති රටක් කිසිසේත් ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක් හැටියට සලකන්නට බෑ සභාපතිතුමනි. දැන් මේ සතියේ වැදගත් යෝජනා දෙකක් මේ ගරු සභාවට ඉදිරිපත් කළා. ගරු ප්‍රේමනාත් දොළවත්ත මන්ත්‍රීතුමා ආද ගරු ශ්‍රේහන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා. මේ යෝජනාවලින් ඉතාමත් දරුණු ප්‍රතිඵල ජනිත වන බව ඉතාමත් පැහැදිලි. අපි බොහොම පරිස්සමෙන් සලකා බලන්ට ඕනේ මේ වැඩපිළිවෙල අපි ඉදිරියට ගෙන යනවාද. එසේ ගෙන යනවා නම් කොයි විදිය අවදානමකට අපේ රට පත්වනවාද කියා. දැන් ගරු ශ්‍රේහන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාව ක්‍රියාත්මක කරනවා නම් එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ තියෙන නඩුවක් නවත්වන්න වෙනවා. පාර්ලිමේන්තුවට කිසිම අයිතියක් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝගයක් දෙන්න, මේ නඩුව අහන්න, මේ නඩුව ඇසීම නවත්වන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාරය ඒ විදිහට පාලනය කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් මැදහත් වීමට පාර්ලිමේන්තුවට කිසිම අයිතියක් බලයක් නැහැ. මොකද්ද අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ විනිශ්චයකාරවරුන් අපි පාර්ලිමේන්තුව හමුවට කැඳවනවාද? විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවලා ඒගොල්ලන්ගෙන් හරස් ප්‍රශ්න අහලා නඩුහන විදිය, ඒ නඩුවල ලැබෙන නිගමන, මේවා සම්බන්ධයෙන් යම් කිසි විදිය සමාලෝචනයක් පාර්ලිමේන්තුව කරනවා නම් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වෙනවා. ගරු සභාපතිතුමනි, පාර්ලිමේන්තුවට කාර්යභාරයක් තියෙනවා, ශ්‍රේෂ්ඨාධිකරණයට හා අධිකරණයට කාර්යභාරයක් තියෙනවා. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රධාන කුළුණු තුනක් තියෙනවා. ව්‍යවස්ථාදායකය තියෙනවා, විධායකය තියෙනවා, අධිකරණය තියෙනවා. ඒ හැම ආයතනයම අනිත් ආයතන දෙකට ගරු කළ යුතුයි. ඒ සීමාවන් තුළ ක්‍රියාත්මක විය යුතුයි. එක ආයතනයක් අනිත් ආයතනය ආක්‍රමණය කරනවා නම් එතනින් නැති වෙන්නේ අරාජක තත්ත්වයක්, ප්‍රජාතන්ත්‍රවාදී හා ව්‍යවස්ථානුකූල ව්‍යුහය සම්පූර්ණයෙන් කඩා වැටීමයි. අපේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් මේ පාර්ලිමේන්තුව ඉදිරියට කැඳවලා තියෙනවා. හැබැයි හැම ඒ සෑම අවස්ථාවකදීම විශාල දුර්විපාකවලට මුහුණ දීමට සිදුවනවා. දේශීය වශයෙන් පමණක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන්. එසේ කරපු ආණ්ඩුවලට කිසිම හොඳක් උනේ නැහැ. ඒ ආණ්ඩු වැඩි කලක් පැවතුනේත් නැහැ. ඒ නිසා අඩුම වශයෙන් අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතුයි. දැන් මේ යෝජනා වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කළ යුත්තේ ගරු කතානායකතුමා සෑහීමට පත්වනවා නම් බැලූ බැල්මට මේකේ යම් කිසි හරයක් තියෙනවායි කියලා. එහෙම නැත්නම් යෝජනාව ඉදිරිපත් වූ පමණින් ඒක කිසිසේත් යොමු කිරීම යුක්තිසහගත වන්නේ නැහැ වරප්‍රසාද කමිටුවට. දැන් ගරු සභාපතිතුමනි, මේ විදිහට තර්ක කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරිලා තිබෙන වගකීම කිසිසේත් ඉෂ්ට කරන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. දැන් පාර්ලිමේන්තුවට පනතක් ගෙනාම ඕනෑම පුරවැසියෙකුට තියෙනවා අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒ පනතට අභියෝග කරන්න. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 16 වෙනි පරිච්ඡේදය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය තමයි තීරණය කරන්නේ. මේ පනත සරල බහුතරයකින් සම්මත කරන්න පුළුවන්ද, ඒකට 3/2ක් අවශ්‍යද, 3/2කට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යද, කවුද මේ ඔක්කොම තීරණය කරන්නේ? මේවා තීරණය කරන්නේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 120 වන වගන්තියේ සිට 122 වන වගන්තිය දක්වා ඒක බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඒතොර අපිට තර්ක කරන්න පුළුවන්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් දෙනවා නම් මේ පනත සරල බහුතරයකින් සම්මත කරන්න බෑ, ජනමත විචාරයෙන් පවත්වන්න ඕනේ. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් හැටියට ගන්නවා නම්
එනම් ශ්‍රේෂ්ඨ අධිකරණයට තමන්ගේ කාර්යභාරය කිසිසේත් ඉෂ්ට කිරීමට පුළුවන් කමක් නැහැ. එම නිසා විනිශ්චයකාරවරුන්ට තර්ජන කළා බියගන්වලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙකුගේ වගකීම තමයි ගරු සභාපතිතුමනි තමන්ගේ හෘද සාක්ෂිය හා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මේ රටේ නීති අනුව තීරණ ප්‍රකාශ කිරීම. ඒ තීරණ පිළිබඳ පාර්ලිමේන්තුවට හරස් ප්‍රශ්න ඇසීමට කිසිසේත් පුළුවන් කමක් නැහැ. එහෙනම් එතනින් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය පාර්ලිමේන්තුව උදුරා ගැනීම. ඒ තුළින් ඉතාමත් දරුණු ප්‍රතිඵල අනිවාර්යෙන් උද්ගත වන බවට කිසිම සැකයක් නැහැ. අනික මේක කිව යුතුයි මේ ගරු සභාපතිතුමනි, ගරු ප්‍රේමනාත් දොළවත්ව මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙක්. He's an attorney at law. He's an officer of the Supreme Court. දැන් ප්‍රේමනාත් දොළවත්ව මන්ත්‍රීතුමා එක අතකින් කිව්වා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය වුණා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකින්. හැබැයි එතුමා ඊට එහා ගියා. එතුමා මේ සභා ගර්භය තුළ ඍජුව විවේචනය කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක්. ඒක කරන්න බෑ සභාපතිතුමනි. මං බොහොම පරිස්සමෙන් කියවුවා එතුමාගේ කතාව. ඒකේ තියෙනවා විවේචන තුනක්. හරය විවේචන තුනක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් ගැන. මොනවද විවේචන තුන? ඉස්සලම එතුමා කියනවා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ දියුරුම් ප්‍රකාශය සැලකීමට භාජනය කළේ නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒක විවේචනයක්. දෙවන වශයෙන් ප්‍රේමනාත් දොළවත්ව මන්ත්‍රීතුමා කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ එක විනිශ්චය මණ්ඩුල්ලක් යම්කිසි කාරණයක් ගැන සොයා බලමින් සිටිනකොට වෙන විනිශ්චය මණ්ඩුල්ලක් ඒ කාරණය ගැනම මැදහත් වීම වැරදි කියලා. ඒකත් විවේචනය. තුන්වන වශයෙන් එක විනිශ්චයකාරවරයෙකු සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ එක විනිශ්චයකාරවරයෙකු සඳහන් කරමින් කියනවා ඒ විනිශ්චයකාරතුමා මේ නඩුව ඇසීම වැරදිලු. ඒක ස්වභාවික යුක්තියට පටහැනිලු. එතන මේවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් පිළිබඳ මේ සභා ගර්භය තුළ කරන විවේචන. මම කියනවා ගරු සභාපතිතුමනි, එතුමා මේ ප්‍රකාශයේ ප්‍රතිඵලයක් වශයෙන් එතුමාත් අවධානයකට ලක් වෙනවා. එමකද අපේ නීතිය තමයි මේ සභාවේ වරප්‍රසාද මුවාවෙන් ප්‍රකාශයක් කරනවා නම් එසේ කතා කරන මන්ත්‍රීවරයාට විරුද්ධව සිවිල් නඩුවක් හෝ ක්‍රිමිනල් නඩුවක් ගන්න බෑ. සිවිල් හෝ ක්‍රිමිනල් ප්‍රොසීඩින් ඒ දෙකම කරන්න බෑ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම කන්ටෙම්ප්ට් ඔෆ් කෝට් කියන්නේ සිවිල් නඩුවකුත් නෙවෙයි අපරාධ නඩුවකුත් නෙවෙයි සුවිශේෂ ගණයකට අයත් වන නඩුවක්. ඉට් ඉස් සුවයි ජෙනරිස් ලයබිලිටි ෆෝ කන්ටෙම්ප්ට් ඔෆ් ද සුප්‍රීම් කෝට් ඉස් නයිදර් සිවිල් ප්‍රොසීඩින් නොර් ක්‍රිමිනල් ප්‍රොසීඩින් ඉට් ඉස් ප්‍රොසීඩින් ඔෆ් අ වෙරි සෙපරේට් කැරෙක්ටර්. So, a member of parliament who uses privilege directly to attack a judgment of the Supreme Court is placing himself in jeopardy because he is not protected by the privileges of parliament. Then meema siyallagema pahadiliwanne garu sabhapati thumane api aandukrama vivasthawa rakinnone parliament me vidihata අධිකරණයේ බලතල උදුරා ගන්නට උත්සාහ දරුවොත් විනිශ්චයකාරවරුන්ට තර්ජනය කරන්න ගියොත් විනිශ්චයකාරවරුන්ගේ කාර්යභාරයේ හිතේ බයක් නැතුව කිරීමට අවශ්‍ය වාතාවරණයේ පරිසරයේ අපි සකස් කළා දෙන්නේ නැතිනම් ඒ කාර්යභාරයට අපි කෙලින්ම ඇඟිලි ගහනවා නම් එතකොට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. ජාත්‍යන්තරයේ ඒ සම්බන්ධයෙන් දැන් මනුෂ්‍ය නානායකකාර මන්ත්‍රීතුමා කිව්වා මේ අවස්ථාවේදී අපිට ජාත්‍යන්තරයේ සහයෝගය අවශ්‍යයි. තම IMF මුදල් ලැබිලා නැහැ. ඉතින් එවන් තත්ත්වයක් තුළ මේ විදිය අනවශ්‍ය ප්‍රශ්න ඇති කළා ශ්‍රේෂ්ඨාධිකරණය සමග ඍජු ගැටුමකට ගිහිල්ලා
එවන් ක්‍රියාදාමයක් අපි හිතනවා බොහොම පරිස්සමෙන් Honorable Member, please wind up. අපි බොහොම පරිස්සමෙන් හිතන්න ඕනේ මේක දිගටම කරගෙන යනවාද එහෙම නැත්නම් මේ රටට මේ අවස්ථාවේදී ඊටමත් විනාශකාරී වෙන ක්‍රියා මාර්ගයක් අපි මෙතනින් නවත්වනවාද කියන එක ගැන අපි කල්පනා කරන්න ඕනේ කියන එක මම ඊටමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. ස්තුතියි. Thank you.